දැන් මෙතුමා කිව්වා 2018 ආයවැය ගැන. 2018 නෙමෙයි 2016ත් එහෙමයි 17ත් එහෙමයි 18ත් එහෙමයි 19ට ගෙනාපු එකත් ඒ විදිහම තමයි. කිසිම වළංගුභාවයක් සහ කිසිම වැඩපිළිවෙලක් සහ කිසිම දැක්මක් නැහැ. නිකම්ම නිකම් පුස් ලියවිල්ලක් සහ නිකන් ඉලක්කම් ටිකක් විතරයි. අපි ඇයි එහෙම කියන්නේ? දැන් 17 ඉදිරිපත් කරපු යෝජනා 18ට එනවා. 18 ඉදිරිපත් කරපු යෝජනා ඒ විදිහටම 19ටත් එනවා. හැබැයි මේ 17 යෝජනාවල ප්‍රගතිය බලපුවාම සමහර ඒවල 100ට 10යි 15යි 20යි වැඩ වෙලා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ පසුගිය වසරේ ප්‍රතිශතයක් විදිහට ගත්තාම 40% වැඩ කරලා නැහැ. මුදල් අමාත්‍යාංශය. සාමාන්‍යයෙන් රටේ මුදල් අමාත්‍යාංශය තමයි වැඩිම ප්‍රමාණයක්. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ දින වැඩ කරන්නේ. වැඩ කරලා නැහැ. ඉතින් ඒ නිසා කවුරු කොහොම ගෙනාවත් මේ අයවැය තුල ජනතාවට සංවේදී වෙන, ජනතාව දකින, ජනතාව හිතන, ජනතාව බලාපොරොත්තු වෙන ක්‍රමවේදයක් අපි දැක්කේ නැහැ. වැසිකිළියක් ගැන කතා කරමු. දැන් ලොකුම ප්‍රශ්නේ රටේ තියෙන වැසිකිළි නැතිකම. හම්බන්තොට දිස්ත්‍රික්කේ වැසිකිළි ලක්ෂයක් නැහැ කියලා කතා කරනවා. අපි දන්නේ නැහැ ඒගොල්ලන්ගේ පක්ෂය තුල තියෙන අභ්‍යන්තර ගැටලු. සජිත් මහත්තයාට ගහන්න ඕනද? එහෙම නැත්නම් නිවාස දසලක්ෂයක් හදන ඇමතිට වැසිකිළි ලක්ෂයක් හම්බන්තොට දෙන්න බෑ කියන එක තමයි අපිට නම් ඒකෙන් දැනුනේ. අපි හිතන්නේ නිවාස දසලක්ෂයක් හදන්න කලින් ඔහේ වැසිකිළි ටික හදලා දෙන්න කියලා මුදල් ඇමති කිව්වා වගේ ඒකට දැන් ඔන්න මුදල් දීලා තියෙනවා. ඒ නිසා මේ ගෙනාපු අයවැය තුල එක එක්කෙනාට චෝදනා කිරීම, එක එක්කෙනාට මඩ ගැසීම, එක එක්කෙනා පාච්චල් කිරීම නම් ඕන තරම් තිබුණා.